අපි අද කතා කරමු මෙන්න මේ Huawei Y7 P smartphone එක ගැන. මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ Phone for You smartphone shop එක. ඕගලන්ට අවශ්‍ය ඕනෑම smartphone එකක් ගොඩක්ම අඩු මිලකට වගකීමක් සහිතව මිලදී ගන්න දැම්ම කතා කරන්න තිරේ දිස්වන අංකයට. ඉතින් මේ Huawei Y7 P smartphone එක කියන්නේ ලංකාවේ ගොඩක් අඩු මිලකට තියෙන බජට් ගණයේ smartphone එකක්. ඉතින් මේ phone එකේ box එකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් Huawei app gallery එකත් එක්ක තමයි මේ phone එකත් එන්නේ. ඉතින් මේ phone එකේ Google Play Store එක නැහැ කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඒ නිසා අපි මේක unbox කරලා බලමු මේකේ Google Play Store එකේ තියෙනවද? එහෙම නැත්නම් කොහොමද ඔයගොල්ලෝ මේ phone එකේ apps download කරගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේ box එක unbox කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ සහ මේ phone එකේ තියෙන තවත් options මොනවද කියලා. දැන් මම මේ box එක open කරගන්න මෙන්න මේ වගේ. ඉතින් අපේ device එක මේ phone එකේ උඩින්ම තියෙනවා. මම මේක මේ වගේ ගන්නම්. මේ තියෙන අපේ device එක. ඉතින් තව අපේ මේ box එකේ මේ වගේ paper works එකක් බලා ගන්න පුළුවන් Huawei ලගේ. මේ තියෙන මේකේ sim ejector tool එක, ඒ වගේම මේකේ warranty card ටික, ඒ වගේම මේකේ casing එකක් ලැබෙනවා. ඒ කියන්නේ silicon casing එකක් මේ phone එකෙන් ලැබෙනවා. ඕගොල්ලන්ට වෙනම මේකේ casing එකක් මිලදී ගන්න ඕනේ නැහැ. තව මේ phone එකට මේ වගේ brick එකක් හම්බ වෙනවා charge කරන්න. ඒ වගේ මෙන්න මේ micro USB charging cable එකකුත් මේ phone එකත් එක්ක හම්බ වෙනවා. හරි, අපි මේ ටික පැත්තෙන් ඉදලා මේ phone එක කොයි වගේ තියෙන්නේ කියලා අපි check කරගමු. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම කළු පාට phone එකක්. ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ කැමරා තුනක් තියෙනවා. ඒ වගේම මේකේ fingerprint sensor එක මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ හරි. ඉතින් මේ phone එකේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ rainbow look එකක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් දැන්. ඒ වගේ මෙතන Huawei කියලා ගහලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. ඒක අපි මේ වගේ light එකට reflect වුණාට පස්සේ තමයි පේන්නේ. ඉතින් මේ phone එකේ පල්ලේ ඔයාලා බලා ගන්න පුළුවන් 3.5 mm headphone port එක තියෙනවා. ඒ වගේම micro USB charging cable එක සහ මේකේ speaker එක බලා ගන්න පුළුවන්. මේ phone එකේ මේ පැත්තේ ඔයාලා බලා ගන්න පුළුවන් sim tray එක තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ volume rock එක සහ අපේ power button එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේ phone එකේ තියෙන විශේෂත්වය තමයි මේ phone එකට කැමරා තුනක් තියෙනවා. මේකේ තියෙන උඩ කැමරා එක ඔයාලා බලා ගන්න පුළුවන් 48 megapixel කැමරා එකක්. ඒ වගේම මෙතන තියෙන්නේ 8 megapixel ultra wide කැමරා එක සහ 2 megapixel depth camera වශයෙන් කැමරා තුනක් මේ phone එකේ තියෙනවා. දැන් අපි මේ phone එක on කරලා බලමු මේ phone එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ සහ මේකේ Google Play Store එක තියෙනවද නැද්ද කියලා අපි check කරලා බලමු. හරි, දැන් අපි phone එකේ language එක අපි select කරගන්න ඕනේ. ඉතින් අපි English කියලා එක දීලා start කියන එක click කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ country එක මෙතනින් select කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ශ්‍රී ලංකා කියලා ටයිප් කරත් හරි මේකට මෙන්න තියෙනවා ශ්‍රී ලංකා කියන එක next කරන්නම්. ඊට පස්සේ මෙන්න මේ terms of use කියන එක agree කරලා හරි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් අපේ phone එක සම්පූර්ණයෙන්ම on වුණා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ තියෙන ගොඩක් ලස්සන UI එකක්. දැන් අපි ගිහලා බලමු මේ phone එකේ run වෙන්නේ මොන Android version එකද කියලා. ඒකට ඉතින් අපි settings වලට ගිහිල්ලා සාමාන්‍ය විදිහකට about phone වලට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ මොනවද run වෙන්නේ කියලා. ඉතින් මේකේ run වෙන්නේ Android 10 version එක. ඉතින් Android 10 version එක උඩින් EMUI 10.1 කියන version එක තමයි මේකේ run වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ Android 10 version එක අරගෙන මේ Huawei ලා ඒගොල්ලන්ට අවශ්‍ය විදිහකට මේ OS එක customize කරලා තමයි මේ phone එකට දාලා තියෙන්නේ. ඉතින් මේ phone එකේ processor එකත් මෙතනම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන දාලා තියෙන්නේ Huawei Kirin 710F කියන processor එක. ඒ වගේම 4GB RAM එකක් සහ මේ phone එකට 64GB internal storage එකක් තියෙනවා. මේ phone එකේ තියෙන display එකේ resolution එක 720p සහ මේ phone එකට තියෙන්නේ IPS LCD display එකක්. දැන් අපි බලමු මේ phone එකේ Play Store එක තියෙනවද කියලා. ඒ කියන්නේ Google Play Store එක තියෙනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් Google Play Store කියලා මේ phone එකේ search කරාට පස්සේ කිසිම app එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ මේ phone එකේ Google service මොනවත්ම වැඩ කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපිට app download කරගන්න පුළුවන් වෙන්නේ මේ phone එකේ තියෙන මෙන්න මේ Huawei app gallery කියන මෙන්න මේ app එක use කරලා. ඉතින් මේ store එකේ විතරයි ඔයගලන්ට මේ phone එකට apps download කරගන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට Google Play Store එක පාවිච්චි කරන්න බෑ මේ phone එකේ. දැන් අපි මේ phone එකේ 48 megapixel camera එක check කරලා බලමු. ඉතින් දැන් camera UI එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරි, මේක next කරලා ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි camera UI එක open වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ video mode එක, ඒ වගේම portrait mode එක,
එවගේම නයිට් මෝඩ් එක, එවගේම ඇපර්චර් මෝඩ් එක, මේ වගේ ගොඩක් මෝඩ් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් සාමාන්‍ය කැමරාවක් යූස් කරලා අපි මේ ෆෝන් එකෙන් කැප්චර් කරලා බලමු ෆොටෝ එකක්. ඉතින් සාමාන්‍ය 48 මෙගාපික්සල් කැමරාවක් යූස් කරලා තමයි මෙන්න මේ ෆොටෝ එක මම කැප්චර් කරගත්තේ. ඉතින් ගොඩක් ඩීටේල් තියෙන ෆොටෝ එකක් තමයි මෙන්න මේ කැප්චර් කරගත්තේ. ඉතින් අපි බලමු මේක අල්ට්‍රා වයිඩ් එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන අල්ට්‍රා වයිඩ් කැමරාවක මේ තියෙන්නේ මං අල්ට්‍රා වයිඩ් එකෙන් ගත්ත එක සහ මේ තියෙන්නේ මේකේ normal කැමරා එක. ඉතින් මේකේ තියෙන අල්ට්‍රා වයිඩ් කැමරා එකකින් අපිට ගොඩක් ලොකු පරාසයකින් ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්. normal mode එකේදී අපිට ඒ තරම්ම ලොකු පරාසයක් එන්නේ නැහැ. හරි, ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ තියෙනවා aperture mode එකක් කියලා. ඉතින් අපිට background එක blur කරලා මේ aperture mode එකකින් ෆොටෝස් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මේකේ තියෙන f අගය 1.8 කරන්නම්. ඊට පස්සේ මම මේකෙන් ෆොටෝ එකක් කැප්චර් කරන්න මෙන්න මේ වගේ. දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේකේ aperture එක f1.2 කරාට පස්සේ මේකේ background එක blur වෙලා subject එක විතරක් focus වෙලා මේ වගේ capture වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ලස්සන background blur කරලා මේ phone එකෙන් photos capture කරගන්න පුළුවන් ඕගලන්ට අවශ්‍ය විදිහකට. ඉතින් මේ phone එකට ගොඩක් හොඳ camera setup එකක් තියෙනවා. ඒ වගේම මේකේ front camera එක ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. හරි, දැන් අපි බලමු මේකේ fingerprint sensor එක කොයි වගේද වැඩ කරන්න කියලා. ඒ නිසා මම මගේ fingerprint එක මෙන්න මේ වගේ මේ phone එකට add කරගන්නම්. හරි, ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් සක්සස්ෆුලි ඇඩ් වුණා මගේ finger එක. දැන් අපි බලමු මේකේ speed එක කොයි වගේ තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ fingerprint sensor එක ගොඩක්ම sensitive, ගොඩක් ඉක්මනින් අපේ phone එක unlock කරනවා. ඉතින් මේ phone එකේ face unlock feature එකක් තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට fingerprint sensor එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ගොඩක් ඉක්මනින් සහ ගොඩක් secure විදියට මේ phone එක ඔයගොල්ලන්ට unlock කරගන්න පුළුවන්. අන්තිමට මේ ෆෝන් එකේ බැටරි කැපැසිටි එක බැලුවොත් මේ ෆෝන් එකට තියෙන්නේ 4000 mAh බැටරි කැපැසිටි එකක්. ඉතින් සාමාන්‍යයෙන් 4000 mAh කියන්නේ තරමක් විශාල බැටරි කැපැසිටි එකක්. ඒ කියන්නේ මේ ෆෝන් එක දවසක් විතර ඔයගලන්ට හෙවි යූස් කරලා පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ෆෝන් එකේ තියෙන්නේ 720p ඩිස්ප්ලේ එකක්. ඒ වගේම මේ ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් එක ඒගොල්ලන් ගොඩක් ඔප්ටිමයිස් කරලා තිනවා මේ ෆෝන් එකේ බැටරි කැපැසිටි එක අනුව. ඒ නිසා ඔයගලන්ට ෆුල් චාර්ජ් කරලා මේ ෆෝන් එක දවසක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ ෆෝන් එකත් ඔයගලන්ට ගොඩක් අඩු මිලකට වගකීමක් සහිතව මිලදී ගන්න කැමති නම් phone for you smartphone shop එකට කතා කරන්න. මේ shop එකෙන් ඔයගලන්ට ලංකාවේ කොහේ හිටියත් වගකීමක් සහිතව smartphone මිලදී ගන්න පුළුවන්. මේ තිරයේ දිස්වන අංකයට කතා කරලා බලන්න මේ phone එකේ මිල සහ මේ phone එක ඔයගලන්ට කොහොමද ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයත් හොයන්නේ අඩු මිලකට ගොඩක් වගකීමක් සහිතව smartphone එකක් නම් අනිවාර්යයෙන්ම කතා කරන්න phone for you smartphone shop එකට. ඔයගලන්ට ගොඩක් හොඳ deal එකක් මේ shop එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගැන ඔයගලන්ට මොකක් හරි වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම පල්ලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න අපේ channel එක. මේ වීඩියෝ එක කැමති නම් like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේම වීඩියෝ එකක් හම්බෙමු. Peace.